අයිබෝවන්, අද අපි හදන්න යන්නේ පොලොස් කරියක්. මේකට අපිට අවශ්‍ය වෙනවා පොලොස්. මේක ටින් කරපු පොලොස් එකක්. මේ එක ටින් එකක්. මම හැම කෑල්ලක්ම බාගෙට කැපුවා. කපල මේ ඒකෙ තිබුණ වතුර දාලා තියෙන්නේ. ඒ වතුර අපි උයන්න පාවිච්චි කරන්නේ නැහැ. වෙනට හිම දාලා තියෙන නැත්තම් පොලොස් එක පාට වෙනස් වෙනවා. එතන තියෙන ලූණු, සුදු ලූණු බික් දෙකක්, රම්පෙ, අමුමිරිස් තුනක්, කහ තේ හැන්දක්, ගම්බිරිස් තේ හැඳි භාගයක්, පුරුක කෑලි හතරක්, කළු කුඩු, මේස හැන්දකුයි තේ හැන්දකුයි, මිරිස් කුඩු, මේස හැන්දකුයි තේ හැන්දකුයි, පොල් කිරි කෝප්පයක්. අපි තාච්චියක් ලිපේ තියලා අපේ මිරිස්කුඩු ටික දාගමු. අපේ මිරිස්කුඩු බැදගන්න යන්නේ. දැන් අපේ මිරිස් ටික බැදිලා ඉවරයි, අපි අපේ කළුකුඩු ටික මේකට දමාගෙන බැදගමු. අපේ ගම්බිරිස් ටිකත් මේකට දමාගත්තා. දැන් අපේ කුළුබඩු බැදිලා ඉවරයි. මේ තියෙන අපේ කුළුබඩු ටික අපි දැන් මේ ඔක්කොම මුට්ටියකට දමාගමු. පිලුණුත් දමා ගන්න. මන් දාගත්ත තේ හැන්දක් ඔගලන්ට කැමති පමණට දාගන්න පුළුවන්. දැන් මේක හොඳට අනාගමු. පොල් කිරි සෝපේකුත් දාගන්න අනාගත්තේ. අනල මේක විනාඩි 30ක් තියාගමු. අපි දැන් මේකට අපේ පෝකේ ටික දාගමු. දාගෙන නාගමු. අපි දැන් අපේ පොලොස් එක ඉදෙන්න තිබ්බා. අපේ වීඩියෝ බෙදාගන්න යාළුවෙක් එක්ක පවුලයත් එක්ක ෂෙයා කරන්න, අපේ YouTube channel එක subscribe කරන්න. මේ තියෙන අපේ පොලස් කරිය. මේක අපි විනාඩි 30ක් උයාගත්තා. මේකට අපි තෙල් දැම්මේ නැති එක තමයි විශේෂත්වය. බොහොම ස්තුතියි. හොඳින් ඉන්න. ජය ශ්‍රී.